ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. මේ දිනවල පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම තුළ ක්‍රියාත්මක වෙනවා. ඒ සම්බන්ධයෙන් යම් යම් පුජ්‍යලයන්ව ගෙනල්ලා ඔවුන්ගෙන් කට උත්තර ලබා ගන්න. අපි දැක්කා සාමාන්‍ය අපි පහුගිය රජයේ කාලේ අධිකරණයට අපහාස කිරීම, ඒ වගේම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්තරංගුවට ගන්න කරුණු තීන පුජ්‍යලයන්ව අත්තරංගුවට ගත්තේ නැහැ. එක් කිසි කෙනෙකු අත්තරංගුවට ගැනීම වෙනුවට පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් දාලා ඒ තේරීම්කාරක සභාවෙන් ඔවුන්ව නිර්දෝෂී පුජ්‍යලයන් බවට පරිවර්තනය කරා. පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව හරියට අර කුණු හෝදන ලොන්ඩ්‍රියක් බවට පරිවර්තනය වුණා. ඒකෙන් සුද්ධ කළා එළියට දුන්නා. ඒකෙන් අසාත් සාලිව සුද්ධ කළා එළියට දෙනවා. ඒකෙන් රවුෆ් හකීම්ව සුද්ධ කළා එළියට දෙනවා. ඒකෙන් රිෂාඩ් බදූදීන්ව සුද්ධ කළා එළියට දෙනවා. ඒ සියල්ල කරා. අපි කියලා පැමිණිලි කරා පොලිසියට. කිසි දවසක ගත්තේ නැහැ. දැන් අපි දැක්ක අසාත් සාලි හිටපු ආණ්ඩුකාරවරයා දැන් ජනාධිපති කොමිසමට ගිහිල්ලා ලබා දෙනවා කට උත්තර. දැන් ඔහුගේ ප්‍රකාශය සම්බන්ධයෙන් මේ රටේ සිවිල් සංවිධාන සහ පාර්ලිමේන්තුවේ හිටපු අපි ගිහිල්ලා පැමිණිලි කරා. එක දවසක මේ සම්බන්ධයෙන් කතා කරේ නැහැ. මේ අධිකරණය ගැන ඔහු කරන ප්‍රකාශය. ඔහු අධිකරණය ගැන කියන ප්‍රකාශය. නාන්සලගේ පළාත්වල තව්වීත් කියලා ගෙවල් අරගෙන දැන් අත් දෙනා හට දෙනා ජුම්මා කරනවනේ. ඒක නීති විරෝධී කියලා කියන්නේ ආගම් විරෝධී පවා. හැබැයි මේක පාරම්පරික මුස්ලිම් ගීලා පොලිසියට පැමිණිලි කරුවාම පොලිසිය හැමදාම තව්වීත් ජමාතේ පැටිවස හිටියා. මේකේ විශේෂයෙන්ම ප්‍රකාශ කරන්න ඕනේ උසාවියේ අග්‍රවිශ්වකාරතුමා වහම පියවර ගන්න ඕනේ. ජජස්ලා කීප දෙනෙකුත් ඉන්නවා මේ සංවිධානයේ. මේක අලුත් එලිදරවක් මංගව ඩොකියුමන්ට් තියෙනවා. මම සීජේට කතා කරලා කියනවා මේක මේකයි මේ මේ පුද්ගලයා වකුප් බෝඩ් එකෙන් තානම් කරලා මේක අදන්න එපා කියලා කියනකොට පල්ලිය අදන්න එපා කියලා කියලා නියෝග දෙනවා. ප්‍රාදේශ සභාවේ මේක අදන්න එපා කියලා නැවතුමත් ඒ ජජ් ඕඩර් දෙනවා. ඒ පල්ලිය හදනවා. මම ජජ් වෙලා ඉන්නකම් මම මේ පල්ලිය හදන්න දෙනවා කියන කිය එයා මුළු රටේම ජනතාව හැඬ ඕපන් කෝට් එකේ කෑ ගාලා එයා උපදෙස් දීලා තියෙනවා. මේ නිසා මම ජනාධිපතිතුමාට දැන් ප්‍රකාශ කරුවා මේ ජජස්ලා කවුද කවුද කියන එකත් අඳුනා ගන්න ඕනේ. අඳුනා ගන්න විතරක් නෙවෙයි මේගොල්ලන්ගවත් වාම ඉන්වෙස්ටිගේෂන් පටන් ගන්න ඕනේ කියන එක කියනවා. අපි දැන් බොහොම පැහැදිලිව අපි කියනවා මේ පහුගිය කාලේ හිටපු ආණ්ඩුකාරවරයාගේ හැසිරීම. ඔහු අධිකරණයට ඔහු කියන්නේ නඩුකාරවරු. එතකොට සමස්ත විනිසුරුවරයන්ට කරන අපහාසයක්. මේක නමක් කියන්නේ නැහැ. හැබැයි මේ සම්බන්ධයෙන් අපි පැමිණිලි කරා. සිවිල් සංවිධාන පැමිණිලි කරා. එක දවසක අසාත්සාලි හිටපු ආණ්ඩුකාරවරයාව ගෙනල්ලා අඩුගානේ CID එකේ නෙවෙයි. ඒ ඔහු පදිංචි වෙලා ඉන්න පොලිසියේ සාජන් මහත්තයෙක් යවලවත් ඔහුගෙන් කට උත්තරයක් ගත්තේ නැහැ. එහෙම කට උත්තර ගන්න බෑ. මොකද පහුගිය ආණ්ඩුව සම්පූර්ණයෙන්ම අල්ලේ නැටෙව්වේ අසාත්සාලිලා. පහුගිය ආණ්ඩුවේ පොලිසිය පාවිච්චි කරේ අසාත්සාලිලා. ඒක දැන් ජනාධිපති කොමිසමේදී එළියට එනවා. පොලිස්පතිවරයා දැන්ට හිරගත වෙලා ඉන්න පොලිස්පතිවරයා කරන ප්‍රකාශ අසාත්සාලි කරන ප්‍රකාශත් එක්ක එළියට එනවා. ඔවුන් නීතිය අතට අරගෙන ක්‍රියා කරපු හැටි. හිටපු පොලිස්පතිවරයා නීතිය නමපු හැටි. අසාත්සාලිලා පොලිසිය අතට අරගෙන ක්‍රියා කරපු හැටි බොහොම පැහැදිලිව පේනවා. සැකකරුවන්ව ගේනවා කියලා පොරොන්දු වෙලා තියෙනවා. දැන් අපි කියන බොහොම පැහැදිලිව අපේ දැනට ඉන්න පොලිස්පතිතුමාගෙනුත් ඒ වගේම අපි අගවිනිසුරුතුමාගෙන් ඉල්ලීමක් කරනවා. මෙන්න මේ හඬපටය දිහා බලලා බොහොම පැහැදිලිව මේ අසාත්සාලිගෙන් වහම ප්‍රශ්න කරන්න වෙනවා. කවුරු ගැනද මේ කිව්වේ? කොයි විනිසුරුවරයා ගැනද කිව්වේ? කරුණාකරලා මේ සම්බන්ධයෙන් අසාත්සාලි හිටපු ආණ්ඩුකාරවරයාට පියවර ගන්න කියලා අපි බොහොම පැහැදිලිව මතක් කරනවා. Breaking.lk